රාමෙන් වලටත් වඩා රස නූඩල්ස් එකක් ගෙදරදිම හරිම පොඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න විදිහ තමයි අද අපි බලන්න යන්නේ. අපිට ඉස්සල්ලා මේ වැඩට ඕන වෙනවා මොකක් හරි භාජනයක්. මේකට අපිට අවශ්‍ය නූඩල්ස් ප්‍රමාණය අපි එකතු කරගන්න ඕන. මම අද ගත්තේ මෙන්න මේ නූඩල්ස් එක. ඉතින් ඔයාලට ඔයාලා කැමති වර්ගයක කැමති නූඩල්ස් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මේක අපි ලිපේ තියලා බොයිල් කරන්න නැතුව උණු වතුර එකතු කරගන්න ඕන. මෙහෙම කරන්නේ ඇයි කියලා මම ඔයාලට කියන්නම්. හරියටම විනාඩි 3ක් වෙද්දී මෙන්න මේ නූඩල්ස් එක අපිට ඕනි පදමට එනවා. ඒ කියන්නේ වටේ ටික හොඳට තැම්බිලා මැද ටික චුට්ටක් අමු ගතියට තියෙන. එතකොට මේක අර තැලිලා යන්නේ නැතුව රබර් එකක් වගේ ඇදිලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි යමු පටස් ගාලා අපිට ඕන ටික කපා ගන්න. මේකට ඕනි තක්කාලි, චූටි ලීක්ස් ගහක්, ඒ වගේම ලූණු. ඔයාලා ටොමාටෝ රසට වැඩියෙන් කැමති නම් තවත් තක්කාලි ටිකක් වැඩිපුර එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ ලූණු කෑල්ලක් අරගෙන ඒක ටිකක් ලොකු කෑලි වලට කපා ගන්න ඕන. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඒක කොටු වගේ කපාගෙන අපි යමු ලීක්ස් ගහ කපා ගන්න. මෙතනදී අපිට ඕන වෙන්නේ ලීක්ස් ගහේ අර කොළ කොටස නෙමෙයි කඳ කොටස. ඉතින් මේ කඳ කොටස සාමාන්‍යයෙන් මම නම් කරන්නේ කොටස් හතරකට පලාගෙන චූටි චූටි පෙති වගේ කපා ගන්නවා. මං කිව්වනේ මේක හරිම ලේසි කියලා. මට හිතුණා තවත් ලීක්ස් ටිකක් එකතු කරොත් හොඳයි කියලා. ඊට පස්සේ මං තව කෑල්ලක් එකතු කරගත්තා. දැන් අපිට ඕන ඔක්කොම ටික හරි පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් දාගෙන ඉස්සෙල්ලම අපි කරන්න ඕන තක්කාලි ටික බැදගන්න එක. ඊට පස්සේ අපි ඒකට ලුණු දාලා චුට්ට වෙලාවකට පස්සේ ගම්මිරිසුයි රසාණුව ලුණුයි එකතු කරගන්න ඕන. ඊට පස්සේ අපි චුට්ට වෙලාවක් මේක හොඳට කලවම් කරගන්න ඕන. මේ රෙසිපි එකේ ගණන් පොඩ්ඩක් හරි වැඩි දෙයකට කියලා එකතු කරන්නේ අපි බිත්තරයක් විතර. ඉතින් ඊට පස්සේ අපි බිත්තරය දාගෙන ඒක හොඳට බැදගන්න ඕන. ඊට පස්සේ අපි තම්ම ගත්ත නූඩල්ස් ටිකත් මේකට එකතු කරලා හොඳට කලවම් කරගන්නයි තියෙන්නේ. අපෝ මේකද රෙසිපි එක කියලා නම් හිතන්න එපා. දැන් අපි හරියටම භාගයක් තමයි ඉවර කරගත්තේ. මේක මම පට්ටම හදිසි වෙලාවක හදන රෙසිපි එකක්. ඉතින් මම හරිම අමාරුවෙන් වීඩියෝ කරගත්ත මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕනි කියලා හිතුන නිසා. දැන් ඔයාලට මේකේ ලුණු ඇද්ද සැර ඇද්ද කියලා බලලා මේක ලිපෙන් අයින් කරගන්න ඕන. ඊට පස්සේ පෑන් එකට උණු වතුර දාලා ඒකටම කිරිපිටි හැඳි දෙකක් දාගන්න ඕන. කිරිපිටි වලට ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක්, ඒ වගේම පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්. ඊට පස්සේ මේකටම පාම් පිටි හරි කෝන් ෆ්ලා හරි මේස හැන්දක් එකතු කරගන්න ඕන. මේක ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඔයාලා මීට වඩා පොඩ්ඩයි නම් හදන්නේ තේ හැන්දක් වගේ එකතු කරගත්තොත් ඇති. මේ ටික හරිම ඉක්මනින්ම උකු මිශ්‍රණයක් වෙනවන්නේ හින්දා ලිපේ ගින්දර අඩු කරලා හොඳට කලවම් කරගන්න. මෙන්න මෙයා තමයි අපේ නූඩල්ස් එකේ ගේම ගහන්නේ. ඉතින් මේ මම එකතු කරේ මාළු හොදි. ඔයාලට මේකට චිකන් ග්‍රේවි එකක්, එහෙමත් නැත්නම් ටොමාටෝ සෝස් වලට සෝයා සෝස් එකතු කරලා අන්න ඒ මිශ්‍රණයක් හරි එකතු කරන්න පුළුවන්. ඊට පස්සේ මම කහ චුට්ටකුත් දාගෙන හොඳට කලවම් කරගෙන නූඩල්ස් ටික එකතු කරගන්න තමයි යන්නේ. ඉතින් ඔන්න ඔයාලට පේරන්න කොච්චර ලේසිද කියලා. ඔයාලට තේරෙන්නේ නැහැ මේක මේ ලේසි වගේම ගොඩාරියක් රසයි. එහෙනම් අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න. මේක කලවම් කරද්දිම තේරෙනවා මාරම ක්‍රීමි ගතියක් තියෙන්නේ. අවසාන ඉතුරුන ලුණු ටිකයි ලීක්ස් ටිකයි එකතු කරලා ලිපෙන් බාගන්න තමයි තියෙන්නේ. මේකේ රස තවත් වැඩි වෙන ඔයාලට චීස් කෑල්ලක් එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ලීක්ස් අමුයට කන්න කැමති නැත්නම් ටිකක් කලින් එකතු කරගන්න. තඩං! ඔන්න ඉතින් අපේ රසම රස ක්‍රීමි නූඩල්ස් එක හැදිලා ඉවරයි. මම කලින් පැස්ට මේ විදිහට ට්‍රයි කරලා තිබ්බට නූඩල්ස් ට්‍රයි කරලා තිබ්බේ නෑ. ඇත්තටම පුදුම රසක් තියෙන්නේ. මගේ හදිසියේ වැඩිකමට මට වීඩියෝ කරගත්තේ හරිම අමාරුවෙන්. ඉතින් ඔන්න කලබලෙන් එහෙමම කටක් කාල බැලුවා. ඇත්තටම පුදුම රසක් තියෙනවා. ඔයාලා ට්‍රයි කරලා බලන්න ගින්නම්. බයි!